භාගතුන් වහන්සේ අපිට කළ යුතු දේ කියලා දෙනවා අප්‍රමාදේන සම්පාදේත සිළු සංස්කාර ධර්මයේ අස්තීරයි අප්‍රමාදී වූ කුසල දහම් වඩන්න එතන අපිට වඩින සිද්ධ වෙනවා පිරිත් කියන්න මරණාසන රෝගීන්ට දැඩි සත්කාරයකට බොහෝට ඔබ ධර්ම පිරිත් කියන භික්ෂුන් වහන්සේලාට ආරාධනා කරනවා තමගේ ඥාතියෙක් ලෙඩ වෙලා මරණ මංචේ ගියන මොහොතේ එතන බොහෝ කමටහන් අපිට ලැබෙනවා ඒව දකිනකොට පිරිතු දැන් කොහොම හිටියත් අවසාන මොහොතේ සමහරව බලන්න ඉතලා බලන්න දැඩි සත්කාරයකට ඔක්සිජන් මැසි ඒ යන්ත්‍ර ගහගෙන එනදුනේ ශනිකව අසරෝගී තත්ත්වයටපත් වෙලා තියෙන විවිධාකාර රෝග උළු උස්ස ගන්න බෑ ඇස් දෙක අර ගන්න බෑ නැගිට ගන්න බෑ ඒක බවට කාට මේක උරුමයි එතන අපි මේකට සූදානම් වෙන්න ඕන වෙනදුනේ කලින් ඒ මොහොතේ අමුදෙන් බොහොම කරන්න බෑ අපි දකිනවා අපිට ඒ එවැනි අවස්ථාවල අපි දකිනවා පින් කරපු අයත් අපි දැනගන්නවා ඉතින් මේ මේ පුද්ගලයා කොයි වගේ කෙනෙක්ද කියලා අපි අහලා බලනවා නම් බොහෝ පින් කරපු කෙනෙක්. හැබැයි පින් කරපු කෙනාට සිහි මුලා වෙන්නේ නැහැ කියන කාරණේ වෙනදුන අපි දැන් ඇස් දෙකට දැකලා තියෙනවා. මොකද සිහි අතපය උස්ස ගන්න කර නැතුණා. එතකොට බොහෝ අසීරුතා දැඩි වේදනා තිබුණා. දන් දීපු සිල් රැකපු බණ භාවනා වඩපු මෙත් වඩපු කෙනාගේ සිහි මුලා වෙන්නේ නැහැ. හැබැයි තොඳ සිහියෙන් ඉන්න බව පේනවා. ඉන්නා මතක් කරද්දී කල්පනාවෙන් ඔලුව වනවා කතා කරගන්න බෑ වෙනතට අර මේවා හිතලා තියන්න වෙනතට අපි ලෙඩ වෙනවා වයසට යනවා මරණයටපත් වෙනවා එහෙම බුද්ධිලෝ බව අපි හිතලා තියන්න ඕන හිතලා තියෙන්න ඕන අර වෙනතුනි ඒ වෙලාවේ සමහර විට ඒවා බොහොම භයානක සිදුවීම් සමහරලාට උස්මා දිනා ළඟ ඉන්න දරුවන්ට තීරවකුත් නැහැ ඒගොල්ලෝ ඒගොල්ලෝ අතින් පයෙන් අදිනවා ඒගොල්ලෝ විලාප දිනවා අනේ යන්නේ පා කියලා දැනගනවා දැන් බලන්න අර අසීරුවෙන් ඉන්න පුද්ගලයාව තව කලබල කරනවා වෙනතු අපි සමහරවිට අපි දැක්කොත් මේ වෙලාවට කිය අවවාද කරන හැම කරන්න එපා උඩ පින් මතක් කරලා දෙන්න උ කරපු පින් මතක් කරන්න බුදු ගුණ මතක් කරන්න පිරිත් ටිකක් කියන්නේ වෙනතු ඒකනේ අපි කරන්න ඕන උපකාරය අපේ ආදරණීය ඥාතියාට එවන මේ මොකද අවබෝධයක් නැති කෙනා ඒගොල්ලෝ දරුවන්ට අවබෝධයක් නැත්නම් ඒගොල්ලෝ හඬා වැළපෙන එක දරා ගන්න බෑ වෙනද මේ හැමෝටම. බැදීම තමයි. වෙනතුනි සමහර කෙනෙක් ඉන්නවා මරණ මංචකේ. බය වෙන්නේ තැති ගන්නෙ නෑ. කලබලයක් නෑ. ඉතින් වෙනතුනි එක මහත්මයෙක්ගේ නිවසක ජීව මතක බලන් කියන්න සිද්ධ වුණා. ස්වාමීන් වහන්සේ පන්සලේ ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේගේ උපදේශ මත මේ මහත්මයාගේ ජීව මතක බණ කියලා මේ පැයක ධර්ම දේශනාව කරලා ඒ මොක පිළිකාවක් හැදෙන්නේ තාමත් අසීරු තත්ත්වයෙන් ඉන්න මහත්මයෙක් හැබැයි බොහොම හොඳට සී කල්පනාව තිබුණා පිළිකර පූජ කළා ඔක්කොම කළා ධර්ම දේශනාව තුළ අනේ පිරිසුදු තුමාගේ මරණ මංචකය ගැන ඒ වගේ බොහොම වටිනා කරුණු එතුමාට අහන්න ලැබුණා පෙරතුනි ශ්‍රද්ධාව වෙන ඒ කර්ම ගැන ධර්ම දේශනා අතර තුන තුමා මේ බණ ඇහුවා පිළිතුරු පොන්ජි වල අවසානයේ පෙන්න දැනගන්න ලැබුණා ධර්ම දේශනාව පැයකින් පැයකින් දෙකකින් එතුමා මරණයටපත් වුණා වයස අවුරුදු 70 ගණනක මහත්මයෙක් ඉතින් බලන්න බොහෝම හොඳින් ජීවිතය ගත කරපු කෙනෙක් ලෙඩවීම පෙරතුනි අපි කාටවත් දුරුමයි මේ කය කොහොමවත් ලෙඩ වෙන දෙයක් එක වළක්වන්න බෑ හැබැයි කය ලෙඩ වුණත් ඉත ලෙඩ කරගන්න නැති වෙන පුළුවන් පෙරතුනි එමනම් අනපෙනතුනි මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් විදියට මරණ මොහොතේ සිහි මුලා වෙන්නේ නැහැ කියන කාරණේ කියවෙනවා 11 ආනිසංසක. අසම්බන්ධෝ කාලංකරෝති. අර අපි 11 ආනිසංස ගැන කතා කරා සුවසේ නිදනෝ සුවසේ පිපිදෙනෝ. නපුරු හීන දකින්නේ නැහැ. පව කරන කෙනා නපුරු හීන දකිනවා. හීනෙත් බය වෙනවා වෙනතු. යාට සතුටක් ඇත්තෙම නැහැ. බලන්න කොච්චර ලොකු තනතුරු ගත් කමින් ධනෙ බලෙන් මත් වෙලා වැරදි කර්ම කරත් වෙනතර මේ සමාජයේ ප්‍රසිද්ධ පුද්ගලයෝ හැබැයි ඊනෙන් හරි බය වෙනවා මරණ මොහොතේ බය වෙනවා ලෙඩ රෝග රෝගාබාධ හැදෙනවා ඒවලක් අන්න බය
කර්මය සෙවනල්ල වගේ ප්‍රතිපසින් පැමිණෙනවා. ඉතින් පැනලා ගිහිල්ලා හැංගෙන තරම් නැහැ පිටත. මොකද මරණ මංජකේ පිනදින අපේ හිත අපි කරපු කියපු දේවල් අපිට මතක් කරලා දෙනවා. ඒක තමයි හිතේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත අපිට අයිති දෙයක් නෙමෙයි අනාත්ම දෙයක්. යා බොහොම කරපු දේම අපිට මතක් කරලා දෙනවා. ඔබ පුරුදු කරේ සිල්පද බිනීමද අනේක මතක් කරලා දෙනවා කරපු කියපු දේවල්. ඔබ චිත්‍රපටයක් වගේ මතක් කරලා දෙනවා දුකටපත් වෙනවා. ඉනිදල් පේනවා අපාය දොරට විවරන මේ නිමිති පහල වෙනවා වෙනතුරු පව කරපු කෙනාට. අර පින් කරපු කෙනාට අර බලන්න දෙවියන් ආරක්ෂා කරනවා. දේවතාව රක්කන්ති. මනුෂ්‍යයන්ට අමනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. मनुष्य මෛත්‍රිය චරණ ශක්තිමත් ආයුධයක් ද්වේෂය පරාජය කරනවා. එහෙනම් මේ විදිහට මේ ධර්ම මාර්ග ගමන් කරන කරපු මෙත්වලු ශ්‍රාවකයාගේ අසම්මුල්ලෝ කාලං කරෝති මරණ මොහොතේ සී මුලා වෙන්නේ නැහැ. කොච්චර දරුණු වේදනා ඇති වුණත් යාට බුදු ගුණ සී වෙනවා. ධර්මයේ සී වෙනවා. විදර්ශනා වඩලා තිබුණොත් ඒ දැනෙන දැනෙන වේදනාව මටයිති දෙයක් නෙමෙයි හේතු නිසා සකස් වෙන ඵල විදියට මටයිති නොවන දේවල් විදියට අනාත්ම විදියට දකින්න පුළුවන් ඒ සිහිය මෙහෙරන ඔබෙන්නතු එයා සිහිය වැඩුවන මෛත්‍රිය වේවා කායගත සතිය වේවා ඒ මන භාවනා පුරුදු කරාන සතිපට්ඨානෙ පුරුදු කරාන අපිටදී මොනසා දරුණු වේදනාවක් අවසන් මොහොත ඇති වුණා සිතුවිලි සපසහගත සිතුවිලි දුක් සහිත මධ්‍යස්ත සිතුවිලි මේ මොනවා ඇති වුණා අර පෙර තුනේ සිහිය වඩපු සිහියෙන් යාට පෙන්නලා දෙනවා ධර්මය මේ වේදනාව කොට ඇති දේවල් නෙමෙයි යා වේදනාවෙක හැප්පෙන්න ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ පිටතු ඒ සිහිය බලවත් වෙන්න යාට වේදනාව අතහැරෙනවා වේදනාව මගේ නොවන දෙයක් විදිහට දකින්න යාට හැකියාව ලැබෙනවා ඒ හැකියාව ලබලා තියෙන සම්මා සතිය අනිත්‍ය දුක දුකට ඇති අනාත්ම දෙයක් විදිහට හේතුඵල වශයෙන් ඒ දකිනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන සියල් ඒක වෙනතුනේ එහෙනම් ඊට පෙර පටන් දැන් පටන් පුහුණු කළ යුතු දෙයක් තේමනම් සිහි මුලා වෙන්නේ නැහැ ඒ වගේම තුවටං චිත්තං සමාධියති ඕනම අභියෝගයක් ඉදිරියේ වහා සිට එකක වෙනවා මරණ මාත්‍යකේ වේවා වහා සිත එකක වෙනවා ලෙඩ වෙලා ලෙඩන්තර වැටුණත් එයාගේ හිත එකයි මොකද එයා වඩපු කෙනෙක් අවසානයේ කී වෙනවා මගපර ලැබුවත් ආවර්ණි පොදු බබලෝ උපදිනවා බලන්න පෙරතුනි බ්‍රහ්ම ලෝකයේ උපත කියන්නේ දිව්‍ය තලත් අභිභවාගින උපදින්නේ දිව්‍ය තල වලට වඩා ඉහළයි ආයුෂයේ වර්ණයේ සැපේ බලය වැඩි කල්පය කල්ප සිය දෙසිය 500 මේ 1000 ආයුෂ පිටතුන. තාමත්ම ඉහළ ආයුෂයක් තියෙන බ්‍රහ්ම ලෝකේ. මාර්ගපාදී බ්‍රහ්මයෝ ඉන්නවා. පෙර බුද්ධ ශාසනවල මාර්ගඵල ලැබූ බ්‍රහ්මයෝ ඉන්නවා. එහෙනම් ඒ බ්‍රහ්මයා බුදුරජාණන්සේ බ්‍රහ්ම උපත්තිය ප්‍රණීත ධාතු විදිහට සඳහන් කරලා තියෙනවා. මේකත් අනිත්‍යයි ආයුෂ අවසන් වෙනවා. මිත්‍යා දෘෂ්ටි හිතුවොත් එයා නැවත අපායගාමී වෙන්න පුළුවන් බ්‍රහ්මයා. කඩ පිටතේ සමාධිත්‍ය යුක්තව බණහන්න හේතු සහිතව ඒ උපදුනොත් මගපල ලබල උපදුනොත් මේ උපත ශ්‍රේෂ්ඨ උපතක්. ඉබේට දන්නෝ බුදුරජාණන් වහන්සේ ධම්සක් පවද්දති සූවිස අසංඛ්‍යයක් සත්‍යව. දෙවියන් බ්‍රහ්මයන් මේ ධර්මය අවබෝධ කළා මගපල ලැබුවා. ධම්සක් පවතුම් සූත්‍රය තුළ. මනුෂ්‍ය ලෝකයේ ඒ පස් දෙනෙක් සමගින් එනගේ ඔවුන්ගේ ශක්තිය තිබුණා දෙවියන්ට ප්‍රඥාන්නේ බාහිර පෙනුතුනේ මේ මෙත් වැඩීම ගැන අපි කතා කළේ එනවා පෙනුතුනේ බුදුරජාණන් වහන්සේ අපි බලාපොරොත්තු වුණා ආමිස පූජාව වගේම ප්‍රතිපත්ති පූජාව එදා කුසිනාරාම වල
මල්ල රජ දරුවන්ගේ උපවර්තන සල්ලුවේදී පෙන්වවා මංජකේ බුදුරජාණන් වහන්සේ මේ බව ප්‍රකාශ කළා. ඒ පරසතු මදාරා මල්ලාහන්සින් වැඩෙද්දී බුදු සිරුර සිපගත්ති. ඒ දිව්‍ය සුගන්ධයේ සංගීතයේ පැතිර යද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට ප්‍රකාශ කළා. ආනන්ද මේ මල් පහන් සුවඳු මේ ආවිස පූජාවෙන් පමණ තථාගතයන් වහන්සේට පූජා පැවැත්වීම සම්පූර්ණ නැහැ. ඉගෙන පිළිතුණි සමහර කෙනෙක් එක වරදවල හිතන්න ඉඩ තියෙනවා පින් කරන්න පා කියන එක නෙමෙයි කිසිසේත් බුදුරජාණන් වහන්සේ පින වර්ණනා කරපු කෙනෙක් බෝසතාණන් වහන්සේ සසර අනන්ත අප්‍රමාණ පින් කරපු උත්තමේ පාරමී කරපු උත්තමේ පින නිසායි පින්වලු මේකට පාර කැපෙන්නේ පිනත් සමගි දාන සීල නෙක්ඛම්ම පඤ්ඤා වීරිය අඥාත දුර පාරමිතාව විතරේ හැමදේම වඩන්නවා කාන්ති සත්‍ය අධිඥාන මෙත්තා උපේක්ඛා එමනම් ආමිස පූජාවෙන් පමණක් නෙමෙයි යමෙක් ප්‍රතිපත්ති පූජාවත් සමගින් දැන් සීලය ගැන ප්‍රතිපත්ති පූජාවේ කොටසක් මෛත්‍රිය භාවනාව කායගත සතිය සතිපට්ඨාන භාවනා මේවා වැඩි පුරුදු කෙරී පුරුදුලුවන් විදියට හැමෝටම එක වගේ අවබෝධය කරා යන්න බෑ කියලා එහෙම කියලා අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ පුරුදුලුවන් විදියට සතිය සීය සීනෝන දියුණු කරනවා මේකේ භාවනා බුද්ධානුස්සතිය මෛත්‍රිය අසුභේ මරණානුස්සතිය සතර කමඨාන ආදී මේ පුහුණු කරනවා ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ කවදා හෝ නිවන් දකින්න මෙවන පිණිස ඒක උපකාර වෙනවා පිළිබඳව වෙනන බුදුරජාණන් වහන්සේ දේශනා කර ප්‍රතිපත්ති පූජාවත් සමගින් තමයි යන ආමිසේ වීම ප්‍රතිපත්ති පූජාවත් සමගින් තමයි බුදුරජාණන් වහන්සේ සැබෑ ගෞරවයේ බුහුමත්කාර දක්වාවේ යන් පින තුනිය අපි එක මලක් පූජා කරත් තථාගතයන් වහන්සේට චෛත්‍ය රාජයන් වහන්සේට ධාතුන් වහන්සේලාට බුදුරජාන් වහන්සේට එක මලක් පහනක් සෝද කුරක් පූජා කරත් ඒක කල්ප ලක්ෂ ගණන් ආනිසංස ලැබෙන වෙන්කම ඒ කර්මයේ කියන එකේ එහෙම හැකියාවක් තියෙනවා පිළිගත කල්ප ලක්ෂ ගණන් සිය දහස් ගණන් විපාක දෙනවා ඔබ හොඳට හිත සකසාගෙන පහන් සිතින් මේ කර්මය කරනවා නම් ඕම සම්සුන් සිතින් හිත පහදවාගෙන කරනවා නම් ඒ ඉච්ඡරට ශක්තියක් කර්මයක තියෙනවා වෙනතු. ඒක නිවන දක්වාම උඹට උපකාර වෙන්න පුළුවන්. හැබැයි භාගතුනාසිකින් ප්‍රතිපත්ති පූජාවක් නේද? ඒ වෙනතුනි සමහර කෙනෙක් තින් කරලා පින්කමක් කරලා නම් එයා නිකන් හිටියොත් බුදුරජාණන් වහන්සේ අර අවසාන දේශනා කරපු අවවාදයේ වය ධම්මා සංඛාර අපමාදෙන සම්පාදේත කියන අවවාදයේ හිතට ගත්තේ නැත්තම් අඩලෝදාම් ඉදිරියේ අකම්පිත වෙන්න බෑ පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගල මුත්තම ඒක මංගල කාරණා අඩලෝදාම් ඉදිරියේ අකම්පිත වීම අපේ තුනේ අෂ්ට ලෝක ධර්මයේ කොයි වෙලේ අපි ඉදිරියට පැමිණෙයිද දන්නේ සංසාරේ කරපු කිපු කර්ම ශක්තිය අනුව එමනම් අපි ඊට අභීතව මුහුණ දෙන්න ශක්තිය ඇති කර ගන්න ඕනේ මේ ධර්මයේ තුලින්. අන්න එතකොට අපි සම්පූර්ණයි. එමන අපේ ත්‍රේක කරන්න නම් මෙහිත හදා ගන්න නම් හිත අවබෝධ කර ගන්න ඕන. සතර සතිපට්ඨාන ධර්මයෙන් වඩන්න ඕනේ මේ අසකරණාසේ දිය කය මනස රූප වේදනා සංඥා සංකාර විඥාන පඨවි ආපෝ තේජෝ ආයෝ කියන නිස්කන්ධ ධාතු ආයතන ධර්මයන් කෙරෙහි සිහියෙන් බලන්න ඕන. සතිය සිහියවන්න ඕන කියලා තුන. අනේ අපි කතා කරා අර මරණ මංජකේ මේව අතාරින්නවා මේ ධර්ම වේදනා සැප දුක් මැදස්ත වේදනා සිතුවිලි මේ කය මම මගේ කියලා ගත්ත මේ රූප වේදනා සංඥා සංකාර විඥාන වලට නොයලී නොබැදී අතාරින්නවා ඒක පුහුණු කරනවා එහෙනම් අපි මේ මොහොතේ හිතනවා පිළිතුරු යන්න මේ කය මෙස කරනාසේ දීව කය මනස වේදනා සප්ප වේදනාව දුක් වේදනාවක් වේවා මධ්‍යස්තේ අතර වේදනාව දැන් මේ මොහොතේ ඔබ හිතන ඔබේ දිව දිහා අර විදීමක් තියෙනවා වෙනතට සිහියෙන් බලන්න ඕන මේ මොහොතේ අපි හුස්ම ගන්නවා හැබැයි සිහියෙන් බැලුවොත් විතරයි පේන්නේ නං ඒ සියුම් වේදනා ගොරෝසු වේදනා සියුම් වේදනා හීන ප්‍රණීත බාහිර ආධ්‍යාත්ම දුර ළඟ ඒකලොස් ආකාරමේ වේදනා සංඥා සංකාර විඥාන මේවා දිහා සිහියෙන් බලන්න ඔබ බොහොම කරොත් අනවෙනදින ඔබට සිහිය විසින් පෙන්නලා දෙන්නේ ධර්මයේ තුලින් ඉබඳුණු සිහියෙන්
ඔබට පෙන්නලා දෙන්නේ අන්න මේ සියල්ල අනිත්‍ය බව දුක බව අනාත්ම බව මේ කිසිවක් මම මගේ නොවන බවයි සිහියෙන් පෙන්නලා දෙන්නේ නම් අපි ඒ සිහිය වර්ධනය කර ගන්නවා ඒ සිහිය විසින් තමයි මේ ලෝකයේ කිසිවක් කිසිම ප්‍රලෙවලකින් මම වගේ මගේ ආත්මය කියලා උපාදානය නොකරගෙන ඉන්න නොබැඳීන ශක්තිය ලබලා දෙන්නේ ධර්මයේ තුල උපන් සිහිය සම්මා සතිය විසින් එහෙනම් ඒක උණු කරමින් අනු ප්‍රතිපත්ති පූජාවන භාගතුන් වහන්සේට පූජා පවත්වන ශාวก පිරිසක් බවට පත් වෙන අදිෂ්ඨානය දි කරගන්න ඉතින් පිළිතුරු මේ පිකම් මාලාවිතාමත් සුන්දරයි දුඩු දුඩු